හැමෝටම සුබ දවසක් කියන ගමන් ආදරෙන් සාදරයෙන් මගේ YouTube channel එකට ඔයාලව එකතු කරගන්නවා. ඉතින් මේ කියන විදිහට මේ තරම් වේගෙන් සිටිනවද රුමේනියාවට මාසෙන් දෙකකින් රුමේනියාවට එන්න පුළුවන්ද? ඉතින් රුමේනියාවේ සිහින දකින්න අයට මේ වෙනකොට රුමේනියාවට apply කරන අයට මේ ගැන දැනුවත් වෙන්න පුළුවන් ගොඩක් වටී ඔයාලට මෙන්න මේ වීඩියෝ එකකින් අපි කතා කරමු මේ විදිහට රුමේනියාවට එන්න පුළුවන්ද මාසෙන් දෙකෙන් මේ තරම් වේගෙන් සිටිනවද අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඔයාලා ඔයාලගේ කාලය ඉතුරු කරගන්න. දැන් අපි වීඩියෝ එකට වීඩියෝ රීමේ ගැන අපි වැඩිදුර කතා කරමු. ඉතින් රයිට් මම ඉස්සලා කිව්වා වගේ මේ තරම් වේගින් රුමේනියාවට තියෙනවද? ඒ වගේම තමයි මාසෙන් දෙකේ රුමේනියාවට එන්න පුළුවන්. ඇත්තටම කියන්න ඕන දැන් තියෙන තත්ත්වෙත් එක්ක රුමේනියාව කියන්නේ තාමත්ම තරඟකාරී රටක් විදිහට තමයි දැන් සැලකෙන්නේ රුමේනියාවට. ඒ කියන්නේ කියන තරම් එන්න ලේසි නැහැ දැන් රුමේනියාවට. ඉස්සර වගේ නෙවෙයි දැන් එන්න හැම දෙයක්ම වෙනස් වෙනවා. මෙහි තියෙන ડોකියුමන්ට් ඒවා මේවා මෙහි තියෙන සිස්ටම් එකේ මේ හැම දෙයක්ම චේන්ජ් වෙනවා. දැන් රුමේනියාව ඇතුළේ ඉන්න අපේ ශ්‍රී ලංකිකයන්ට විතරක් නෙවෙයි වෙනත් රටවල ඉන්න අයටත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. සමහරක් කට්ටිය එක දවසක් කරේ එයාලගේ වර්ක් පර්මිට් එක දින පැනලා තිබුණොත් එතනින් එහාට වර්ක් පර්මිට් එක හදන්න බැහැ. එයාලා වැඩ කරන කම්පැනි හරහා බැරි වෙලාවත් එයාට අමතක වෙලා තිබුණොත් වර්ක් පර්මිට් එක අලුත් කරන්න, එහෙම නැත්නම් එයාලගේ වීසා අලුත් කරන්න දවසක් කර දෙකක් හරි පහ වුණොත් ඒ දින තියෙන දින වලට අඩු අනිවාර්යයෙන්ම එයාලට ලංකාවට යන්න වෙනම අලුත් වර්ක් පර්මිට් එක තමයි ආපහු එන්න වෙන්නේ. ඒ වගේ තමයි දැන් තියෙන සිස්ටම් එක රුමේනියාව ඇතුලේ. දැන් මේ ටික කාලයක් විතර වෙනවා, මාසයක් එකමාරක් වෙනවා මෙන්න මේ සිස්ටම් එක චේන්ජ් වෙලා. ඒක නිසා ඉතින් මේ රුමේනියාව ඇතුලේ ඉන්න අපේ ලංකිකයන්ට මුහුණ දෙන්න එලා තියෙන ගැටලුවක් තමයි එයාලගේ වීසා එක ගන්න පොඩ්ඩක් හරි පරක්කු වුණොත් දවසක් හරි දෙකක් හරි ඉස්සර නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මාස ගණක් පරක්කු වුණත් එයාලගේ වීසා එක ගහ ගන්න පුළුවන්. දැන් එහෙම නෙවෙයි, දවසක් පරක්කු වුණත් එයාලගේ ડોකියුමන්ට් රේෂන් එකෙන් බාරගන්නේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට අපේ ලංකාවේ මුහුණ දීලා තියෙනවා. මේ රුමේනියාවේ ඇතුලේ සමහර කට්ටිය ලංකාවට යන්න වෙලක් තියෙනවා. සමහර කට්ටිය తాවකාලික ఐడి එකක් ලබා දීලා තියෙනවා රුමේනියාවේ රැඳී ඉන්නේ. ඒ වගේම තමයි මේ කියන තරම් රුමේනියාවට මේ දවස්වල වේගන්සි නැහැ. ඒකත් ඔයාලට දැනුවත් කරන්න ඕනේ. ඒජන්සි වල ඉන්න වේගන්සි දාන හිටු කියලා මෙන්න මේ සෙස්ටර වලට වේගන්සි තියෙනවා. අහවල දවසේ ඉන්ටර්වයුව කර මෙතනදී මට ඕන කරන්න ඔයාලව පොඩ්ඩක් හරි දැනුවත් කරන්න මේ සෙස්ටර වලට ඇත්තනම වේගන්සි තියෙනවද කියලා. හැබැයි වේගන්සි තියෙනවා. අපි හිතන තරම් වේගන්සි නැහැ. අපි හිතමු හොටෙල් සෙස්ටරේ වෙන්න පුළුවන්, ගාමන් සෙස්ටරේ වෙන්න පුළුවන්, එතකොට බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් සයිට් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන සෙස්ටර වලට වෙන්න පුළුවන්. මේ මොන සෙස්ටරේ වේගන්සි දැම්මත් අහවල් ඒජන්සියෙන් එන්න පුළුවන්, මේ ඒජන්සියෙන් එන්න පුළුවන්, මේකෙන් කියලා දානවනේ. දැන් පඳුරකට පයින් ගන්න තරම් ඒජන්සි තියෙනවා. ඉතින් මේ හැම ඒජන්සි එකකට මේ කියන තරම් වේගන්සි නැහැ. මේ රුමේනියාව ඇතුලේ අපි ඉන්න නිසා අපි දන්නවා මේ රුමේනියාව ඇතුලේ මේ ලංකාව ඉන්න කට්ටිය ගේමක් ගහගන්න ගොඩක් අමාරුයි. මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක හරිම අමාරු. ඒකට හේතුව තමයි මොකද යුක්‍රේන් අය ගොඩක් රුමේනියාවට ඇවිල්ලා තියෙන හින්දා සරණාගත යන ලෙස එයාලා හඳුනන හින්දා එයාලා පළවෙනි තැන මේ රුමේනියාවේ ලබා දීලා තියෙනවා. ඒක නිසා තමයි ගොඩක්ම හේතුව. අනිත් එක තමයි වෙනත් රටවලින් ගොඩක්ම රුමේනියාවට එනවා. අනිත් එක තමයි නේපාල් අය ගොඩක්ම රුමේනියාවට එනවා. ඒ කට්ටියට තියෙන තැන දැන් එන්න වැඩි වෙනවා. මොකද ඒ කට්ටිය ඕන කට්ටක් ගන්න ඕන ජොබ් එකක් කරන නිසා එයාලට තියෙන තැනත් වැඩි වෙනවා. එයාලට තියෙන ඉල්ලුමත් වැඩි වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ රුමේනියා ඇතුළේ. ඔයාලම නොදන්නවා වුණාට ඒක ඉතින් අපි ඔයාලා කරන ජොබ් එක අනුව තමයි සමහරක් කට්ටිය ඉතින් ජොබ් එක දෙනවා. දවසයි දෙකයි ජොබ් එක මාරු කරන එක තනින් ඉන්නේ නැහැ. ඉතින් ඔයාලගේ ප්‍රශ්න තියෙන නිසා ලංකාවට තියෙන ඉල්ලුමත් අඩු වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් කවුරු මොනවාක්වත් ඔබ තමයි ඇත්ත කතාව කියන කට්ටියට ඕන දෙයක් කියන්න පුළුවන් නෑ. යථාර්ථය ඔයාලා දැනගෙන ඉන්න රුමේනියාවට එන්න කලින් රයිට් අපි කතා කරමු තව. ඉතින් මෙතනදී අපි හිතමු හොටල් ශේත්‍රයේ මම අර කිව්වා වගේ මොන ශේත්‍රයට වේගන්සි තිබුණා. මෙතනදී වේගන්සි 500 600 හම්බ වෙන්නේ නැහැ. මෙතනදී අඩුම ගානේ ගාමන් ශේත්‍ර අපි හිතමු මෙතනදී ජොබ් 60ක් වෙන්න පුළුවන්, 70ක් වෙන්න පුළුවන්, අඩුම ජොබ් 100ක් වෙන්න පුළුවන්. ඉතින් අපි හිතමු ජොබ් 100ක් තියෙනවා කියලා. කියන්නේ වේගන්සි 100ක් ගාමන් ෆීල්ඩ් එකට තියෙනවා. ඉතින් මෙතනදී දානවා ඉන්ටර්වයුව කරන හවල් දිනේට ගාමන් ශේත්‍ර සඳහා මහන්න පුළුවන් අය, එහෙම නැත්නම් මේකට අදාළ කට්ටිය ඉන්ටර්වයුව කරනවා කියලා. ඉතින් මෙතනදී ගොඩක් අය මේ වෙනකොට රුමේනියාවට ඇප්ලයි කරනවා 2000 3000 4000. ඉතින් මේ 100 දෙනාට ඉතින් සමහරට 500 600ක් ඉන්ටර්වයුව යන්න පුළුවන්. ඉතින් මෙතනදී තෝරගන්න ඉතාම සුළු ප්‍රමාණයක් විතරයි. ඉතින් එතනදීත් ඔයාලා පහසුතාවයට පත් වෙන සමහරකට මාව සිලෙක්ට් කරනවද දන්නේ නැහැ, මාව සිලෙක්ට් කරනවද දන්නේ නැහැ කියන ප්‍රශ්නෙත් ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා. එතකොට හොටල් ශේත්‍රය ගත්තා සමහරක් වෙලාවට
ඒතන හම්බ වෙන්නේ ජොබ් 10යි නැත්නම් 15යි නැත්නම් 20ක් වගේ තමයි. වෙන සෙස්ටර් වල ගත්තත් එතනමුත් එහෙම ජොබ් 10යි ජොබ් 15යි. ඒ වගේ තමයි. ඉතින් මෙතනදී කරන්න ඉතින් ඔයාලා හොඳයි කියන කට්ටියක් එයාලා ඉන්ටර්වයුව කරලා තියාගන්නවා 50ක් 60ක් විතර අර ජොබ් 10ක් ඕන තැනට. මොකද ඊට පස්සේ කරන්නේ අර 10 දෙනා යවනවා. ඊට පස්සේ ඔයාලව තියන් ඉන්න මෙන්න 10 දෙනෙක් කැවුවා. ඔයාලා පොඩ්ඩක් ඉන්න ඔයාලා පොඩ්ඩක් පරක් වෙනවා කියලා තව වේගෙන්සි එකක් එනකම් ඔයාලගේ පොතුයි. එතකොට ඔයාලා ට්‍රාන්ස් එකක් ඒජන්සියට බඳිනවා. ඒකයි තියාගෙන ඔයාලා ඉන්නකොට එතකොට වෙන ඒජන්සි එකට ඔයාලට යන්න විදිහක් නැහැ. මොකද පොතයි ඔයාලගේ ඇඩ්වාන්ස් එකයි ඒජන්සියට බාර දීලා තියෙන නිසා. එතකොට එතනනුත් ඔයාලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මොකද තව ඒජන්සි එකට ඔයාලට ඉන්ටර්වයුව යන්න විදිහක් නැහැ. ඔයාලා දෙන්න පොත සල්ලි හැම දෙයක්ම බාර දීලා තියෙන නිසා ගන්න විදිහක් නැහැ. ඉතින් ඒකනත් ඔයාලා හරියටම සැලකිලිමත් වෙන්න. මොකද ඔයා හිතන්න හෝටල් ශාස්ත්‍රයට ඔයා ඇප්ලයි කරනවා නම් හෝටල් ශාස්ත්‍රයේ ඉන්ටර්වයුව එකක් තියෙනවා නම් මෙන්න මේ හෝටල් ශාස්ත්‍රයේ මොකක් හරි ඒජන්සි එක වේගන්සි එකක් දාලා තියෙනවා නම් බලන්න මෙන්න මේ හෝටල් ශාස්ත්‍රයේ මෙන්න මේ වේගන්සි එකකට කොච්චර කට්ටියක් ඉල්ලනවද කියලා. ඔයාලට විදේශ සේවා එකෙන් මේක ගැන තොරතුරු ගන්න පුළුවන්. මෙන්න මේ ඒජන්සිය අහවල් දවස් ඉන්ටර්වයුව එකක් තියෙනවා මේකට කොච්චර කට්ටිය ඕනද කියලා. ඒතර ඔයා දන්නා මේකට ඉල්ලන ප්‍රමාණය. ඔයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් හොඳ නොලෙජ් එකක් තියෙනවා නම් ඇත්තම කියනවා ඔයාගේ ඉන්ටර්වයුව එකට පොඩ්ඩක් දා ගන්න පුළුවන්. මේ සාමාන්‍ය එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය නම් පොඩ්ඩක් අමාරු වෙයි. මොකද මේ දවස්වල පොඩ්ඩක් හරි ක්වොලිෆිකේෂන් පොඩි හරි දැනුමක් තියෙන කොහේ හරි වැඩ කරලා තියෙන කට්ටියට පුළුවන් මේ ශ්‍රේෂ්ඨ වලට ඇත්තම රුමීනියාවට දැන් ඉති ඇප්ලයි කරන්න මොකක් හරි දැනුමක් තියෙන්නම ඕනේ. නැත්නම් එන්න චුට්ටක් අමාරුයි. මොකද දැන් තියෙන තත්ත්වයක් එක්ක ඒ නිසා ඔයාලා රුමීනියාවට එන්න මාස කෙනෙක් ඉන්නවනම් මොකක් හරි හෝටල් ශාස්ත්‍රයේ හරි මොනවා හරි කෝස් එකක් හරි කරලා ඔයාලා ඩොකියුමන්ට් එකක් ඔයාලගේ සර්ටිෆිකේට් එකක් ඔයාලට මොකක් හරි පුහුණුවක් අනිවාර්යෙන්ම ඔයාලා ලබා ගන්න. නැත්නම් ඉදිරියේදී ඔයාලට තව එන්න අමාරු වෙනවා. රුමීනියා සිහිනයක්ම වෙන්න පුළුවන්. මම මේ දේවල් කියන්නේ ඔයාලට කෙටියෙන් ගොඩක් කට්ටිය මම අහපු නිසා තමයි. මේ වේගන්සි තියෙනවද මේ වේගන්සි තියෙනවද අපි පොත බාර දෙන මෙච්චර කාලයක් වෙනවා අපිට තාමත් ආවේ නැහැ. ඉතින් ඔන්න ඔය හේතුව තමයි මම මේ කෙටියෙන් ඔයාලට පැහැදිලි කරේ. අර වේගන්සි වලට ඔයාලා ගියාට පස්සේ එතනදි තෝරගන්නේ 10යි 20යි 30යි අර මං කිව්වාගේ උපරිම 50ක් වෙන්න පුළුවන් මේ තියෙන වේගන්සි 90. ඉතින් මෙතනදි ඉතුරු කට්ටිය තියන් ඉන්නවා තව වේගන්සි එකක් එනකම් ඔයාලට. එතකොට ඒ වේගන්සි එක සමත්කිට ඔයාලට දාන්න පුළුවන්. එතකොට අර මාස ගානවල මාස 6ක් 7ක් 8ක් ද අවුරුද්දක් ද කියන්න බෑ. ඒ කාලේ වෙනකම් ඔයාලට ඉන්න වෙනවා. මං අර කිව්වා වගේ හොඳට හොයලා බලලා පොත බාර දෙන්න. එහෙම නැත්නම් පොතේ කොපියක් හරි බාර දෙන්න. එහෙම නැත්නම් ඒජන්සි 3-4කට බාර දෙන්න. මොකද ඒජන්සි ඕන තරම් තියෙනවා. ඔයාලා පොඩ්ඩක් කට්ට ගන්න වෙනවා. නැත්නම් ගෙදර ඉඳගෙන මේ දේවල් හොයාගන්න අමාරු. එළියට බහින්න ඕන. ඒ බැහැලා දුවලා පැනලා මාන්සි වෙන්න වෙනවා. දැන් තියෙන තත්ත්වයක් එක්ක නැත්තම් ගොඩ දාගන්න වෙන්නේ නැහැ. ඔන්න ඕකයි පළවෙනි කාරණාව. මම මේ කෙටියෙන් කිව්වේ දෙවෙනි කාරණාව තමයි මාසෙන් දෙකෙන් මේ කියන විදිහට එන්න පුළුවන්. මාසෙන් දෙකෙන් මේ කියන විදිහට රුමේනියාවේ සිහින දකින්න ගොඩක්ම අමාරුයි. එහෙමත් එක්කෙනෙක් දෙන්නකට ඇරෙන්න කලාතුරකින් ඒ ඇරෙන්න මේ ඩොකියුමන්ට් ටික ඔයාලගේ මෙහෙට එවුවට පස්සේ කියන්නේ රුමේනියාවට එවුවට පස්සේ මේක හැදෙන්න ටික කාලයක් යනවා. ඉස්සර වගේ නෙවෙයි මේක හැදෙන්න ටික කාලයක් යන හින්දා අඩුම තරමින් කියන්නේ අඩුම ඉක්මනින්ම අපි හිතමු ගාමන් ශාස්ත්‍රයේ ඔයාලා හදිස්සිම නම් කියන්නේ ඉක්මනින්ම ඔයාලව ඕන නම් මාස 4ක් 3ක් 4ක් වගේ අඩුම කාලයක් යන මේ කියන අඩුම කාලෙත් කියන්නේ ඔයාලා අත්‍යවශ්‍ය ඔයාලා හදිස්සිම නම් ඒ කම්පැනි එකට ඔන්න ඔය මාස 4ක වගේ මාස 3 මාස 4ක වගේ කාලයක් පුළුවන් අනිවාර්යෙන්ම ඔයාලට මේ එන්න පුළුවන්. එහෙම නැත්නම් හදිස්සි නැත්නම් සාමාන්‍ය විදිහට ડોකියුමන්ට් එක හැදෙනවා නම් මාස 5ක් 6ක් ඔන්න ඔය කාලේ යනවා. සමහරක් කට්ටිය මාස 7 මාස 8 විතර යනවා. ඔයාලගේ ડોකියුමන්ට් හැදෙන විදිහට තමයි මේ හැම දෙයක්ම ප්‍රොසෙස් වෙලා ડોකියුමන්ට් එක ලංකාවට ඒජන්සියට එවන ඒජන්සිය එවුවට පස්සේ දැන් තියෙන තත්ත්වෙත් එක ලංකාවේ තියෙන රුමේනියා එම්බසි එකෙන් වීසා එක ගන්නට ටික කාලයක් තරක් වෙනවා. මොකද සීමිත ප්‍රමාණයකට තමයි මේ වෙනකොට වීසා ගන්න. ඒ නිසා එතනක් චූටි කාලයක් පරක් වෙනවා. ඒකනත් ඔයාලා අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න. ඔයාලගේ ડોකියුමන්ට් හදනකොට පස්සේ ඔයාලා දන්නා මේ ජොබ් එකට ෂුවර් කියලා දන්නවනම් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර සමහර කට්ටිය ඉන්නවා ඉන්ටර්වයුව එකට ගිහින් ඉන්ටර්වයුව එකට ගියපු දවස් ඉඳලා දින ගණන් කරගෙන ඉන්නවා. තව ආවෙ නැහැ. තව කොමිට් එක ආවෙ දැන් මාසයක් විතර බලාගෙන ඉන්නදී මට කතා කරලා තියෙන පෞද්ගලිකව. ඉතින් මෙතනදී කියන්න ඕන ඉතින් ඔයාලා මේ හැම දෙයක්ම ඒජන්සියත් එක්ක කතා කරන්න ඉස්සෙල්ලා කොච්චර කාලයක් යනද මිස් හරි සර් හරි මෙන්න මේ ડોකියුමන්ට් ප්‍රොසෙස් වෙලා මේවා අපිට එන්න කියන දේ ඔයාලා දැනුවත් වෙන්න. ඇත්තටම මම
දන්න විදිහට ඉතින් මට තියෙන දැනුමත් එක්ක ඔන්න ඔය කාලේ යනවා මේ හැම කාලයක්ම තීරණය වෙන්නේ මේ ડોකියුමන්ට් හැදෙන විදිහට තමයි මොකද ඒජන්සි ගත්තත් ඒජන්සි කැමති ඉක්මනින්ම ඔයාලව රුමේනියාවට එවලා එයාලට ඔයාලගෙන් සල්ලි ගන්න එක සමහරක් ඒජන්සි තියෙනවා ඉතින් බොරු කියලා ඔයාලව තියාගෙන ඉන්න එක අර විදිහට ඉතින් 100%ක් මේ හැම කෙනෙක්ම විශ්වාස කරන්න බෑ මොකද 104 තමයි 95ම එන්නේ ඉතින් මේ එන 95ම ඉතින් හොඳ පැත්ත නරක පැත්ත කොයි පැත්තද කියලා කියන්න බෑ මේ හොඳ නරක මේ හැම දෙයක්ම තියෙන නිසා මේ හැම දෙයක්ම අපිට විඳ දරාගෙන ඉන්න වෙනවා ඔයාලගේ සල්ලි තමයි ඒ ඇත්ත தත්ත්වය මේක තමයි ඇත්ත தත්ත්වය කොහොම හරි පැහැදිලි කරලා දෙන්න ඕන ඔයාලට හැමෝම කියනවානේ අපිට උදව් කරන්න අපිට ගන්න ඇත්තටම කියනනම් එහෙම ගන්න පුළුවන් නම් ඉතින් මේ රුමේනියාවේ ඉන්න හැමෝම ඔයාලව අරගෙන එහෙම අපිට ගන්න අමාරු ඒක නිසා තමයි ඔන්ලයින් හරහා එහෙම නැත්නම් ඒජන්සි හරහා එහෙම නැත්නම් වෙනත් මාර්ගයෙන් රුමේනියාවට ට්‍රයි කරන්න කියලා ඉතින් රුමේනියා සීන දකින්න පොඩ්ඩක් අට්ටක් කාලා ඉවසීම තියෙන්න ඕනේ හැම වෙලාවෙම හොඳ ඒජන්සියක් හරහා ඒ ඒජන්සියේ තියෙන වේගන්සි වල විදේශ සේවක හරහා දැනුවත් වෙලා අනිවාර්යයෙන්ම ඔයාලේ සල්ලි හරි පොත හරි මේ හැම දෙයක්ම ඔයාලට දෙන්න බඳිනකොට චුට්ටක් හරි දැනුවත් වෙන්න එහෙම නැත්නම් ඔයාලට අවුරුදු ගණන් බලාගෙන ඉන්න වෙනවා තවත් ඒජන්සි එකකට ඔයාලට යන්න බැරි වෙන පොත සල්ලි ඔක්කොම දෙන්න බාර දීලා එතනම බලාගෙන හිටියොත් එහෙනම් ඔයාලා ලොකු කාලයක් යන්න වෙනවා ඒ නිසා ඒජන්සි 3-4කට ඔයාලගේ CV එක බාර දීලා ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් හොඳ නොලෙජ් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම හිතනවා ඔයාලට ඉක්මනින්ම ඔයාලගේ සිහින ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා ඒක නිසා ඔයාලා කවදාවත් හිතන්න එපා මාසෙන් දෙකේ රුමේනියාවට එන්න පුළුවන් රුමේනියාවට ලොකු වේගන්සි ප්‍රමාණයක් තියෙනවා කියන දේ අර මම කිව්වා වගේ ඉතාමත් අලුස්සක් විතරයි රුමේනියාවට එන්න පුළුවන් වෙන්නේ රුමේනියාව සිංහ දකින්න පුළුවන් වෙන්නේ ඒ අතරින් ඔයාත් එක්කෙනෙක් වෙන්න ඔයාලා ඒකත් අර වාසනාව වාසනාව වගේ තීරණය වෙන දෙයක් තමයි තීරණය වාගේ අතේ ගේම ගහ ගන්න ඔයා කල්පනා කරලා මේ වෙනකොට හැම දෙයක්ම කරගන්න එහෙම නැත්තම් ඔයාට රුමේනියා සිහින දකින්න වෙන්නේ නැහැ හැමදාම රුමේනියා සිහින සිහිනයක්ම වෙයි ඒක නිසා අනිවාර්යයෙන්ම කල්පනා කරලා හොඳට හිතලා බලලා සල්ලි බඳිනකොට ඉන්ටර්වයුව එකක් යනකොට ඉන්ටර්වයුව එක ගිහින් අනිවාර්යයෙන්ම ස්තරහ ගන්න ඔයාට හිතනවා නම් ඒජන්ස් හරියන්නේ නැහැ කියලා ඒජන්සි බර ගණන් තියෙනවා ලංකාවේ ඉන්ටර්නෙට් එක හරහා Google එක හරහා සර්ච් කරන්න පුළුවන් මේ සර්ච් කරලා ඔයාලා හොයාගන්න පුළුවන් එහෙම කරලා ඔයාලා සිහින ඔයාලා අනිවාර්යයෙන්ම ගොඩ යන්න රුමේනියා සිහිනේ එහෙනම් තේරෙන්නේ නැති මොනවද තියෙනවද මේ වගේ කමෙන්ට් එකක් දාන්න දන්න දෙයක් තියෙනවා නම් මම ඔයාලට කියලා දෙන්න වීඩියෝ එකකින් හරි දැනුවත් කරන්න ඉතින් තාත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙනකම් ඔයාලට සුබ දවසක් කියලා